සුබ දවසක් හැමෝටම. ලංකාවේ පාසල් පද්ධතිය තුළ පවතින අසීරුතම එවැගේම තරංකාරීම පහස් ශ්‍රේණි ශිෂ්‍යත් විභාගය සම්බන්ධවයි අපි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. පහස් ශ්‍රේණි ශිෂ්‍යත් විභාගයට මුහුණ දුන්න එවැගේම අනාගතයේදී මුහුණ දෙන බලාපොරොත්තු වෙන දරුවන්ට සවිශේෂයෙන්ම ඒ දරුවන්ගේ දෙමව්පියන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. පහස් ශ්‍රේණි ශිෂ්‍යත් විභාගයේ සමත් වුණාට පස්සේ දරුවන්ට අවස්ථාව ලැබෙනවා තමන් කැමති පාසලකට ආයතන කරන්න. එසේ ඇඳුම් කිරීමෙන් අනතුරුව ඒ පාසල් සඳහා අදාළ වන කඩේම් ලකුණක් තීරණය වෙනවා. එම කඩේම් ලකුණ අනුව ශිෂ්‍යත්ව සමුතුන්ට අදාළ වන පාසලක් නම් වෙනවා. ඉතින් මෙන්න මේ පාසලට ඔබ යන්න අකමැති නම් එසේත් නැමැති නම් කුමන හෝ හේතුවකට ඔබට වෙනත් පාසලක් අවශ්‍ය නම් අභ්‍යාචනා ක්‍රියාවලියක් හඳුන්වා දී තිබෙනවා. මෙන්න මේ අභ්‍යාචනා ක්‍රියාවලිය සම්බන්ධව වැදගත් වන කාරණා 10ක් කතා කරන ප්‍රශ්න 10කට පිළිතුරු හොයාගන්නයි අපි මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ. මේ ප්‍රශ්න 10 ඔබ සතුවත් ඇති ඔබටත් මේ ප්‍රශ්න 10 මතුවලා ඇති. එහෙමනම් මේ ප්‍රශ්න 10 පිළිතුරු අපි හොයලා බලලා අභ්‍යාචනා ක්‍රියාවලිය සම්බන්ධව සාකච්ඡා කර බලමු. ලංකාවේ අසීරුතම විභාගයේ සමත් වෙලත් කැමැතිම පාසලක් තෝරගන්න යද්දී ගැටලු ගොඩයි. අභ්‍යාචනා ක්‍රියාවලිය ගැන හැමෝටම වද දෙන ප්‍රශ්න 10කට පිළිතුරු. මේ ප්‍රශ්න 10ට පිළිතුරු සොයා ගැනීමේදී ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන්ගෙන් හා පසුගිය වසරවල මේ ගැටලුවට මුහුණ දුන් දෙමාපියන්ගෙන් පිළිතුරු ලබා ගන්න ලදී. ප්‍රශ්න අංක 1. ශිෂ්‍යත්වයේ සමත් වූවන්ට පාසල් තෝරා දීම සිදු කරන්නේ කෙසේද? ශිෂ්‍යත්වයේ සමත් වීම සඳහා කඩේම් ලකුණක් සෑම වසරකම ලබා දෙනවා. එම ලකුණ හා ඊට වැඩි ලකුණු ලබාගත් සියලු සමතුන්ට ශිෂ්‍යාධාර හිමි අතර පාසලක් ඉල්ලුම් කළ හැකි වෙනවා. මුලින්ම ශිෂ්‍යත්වයේ සමතුන්ට තමා කැමති පාසල් ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දෙනවා. එසේ ඉල්ලුම් කිරීමේදී පසුගිය ආසන්න වසර කිහිපයක ඒ පාසල්වල පැවති කඩේම් ලකුණු සලකා බැලීමට සිදුවනවා. පාසල් සඳහා ඉල්ලුම් කළ පසු ඒ පාසල් සඳහාද කඩේම් ලකුණක් තීරණය වෙනවා. පාසල්වල කඩේම් ලකුණු තීරණය කරන ප්‍රධාන සාධක දෙකක් තිබෙනවා. 1. පාසලේ පවතින පුරප්පඩු සංඛ්‍යාව. එනම් පාසලේ පවතින සම්පත් අනුව ඇතුළත් කරගත හැකි සිසුන් ප්‍රමාණය. 2. කාරණය පාසල ඉලුම් කර ඇති සිසුන් ලබා ඇති ලකුණු පරාසය. සාමාන්‍යයෙන් රටේ ජනප්‍රිය සැලකෙන පාසල් ඉලුම් කරන්නේ ඉහළ ලකුණු ලබාගත් සිසුන්. එවිට එම පාසල්වල කඩේම් ලකුණුද ඉහළ යනවා. අදාළ කඩේම් ලකුණ සම්පූර්ණ කර ඇති හා එම ලකුණට ඉහළ ලකුණක් ලබා පාසලක් ඉල්ලුම් කර ඇති විට ඒ සිසුන් වෙත අදාළ පාසල අනිවාර්යෙන්ම ලැබෙනවා. ප්‍රශ්න අංක 2. 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී වෙනත් සුසුකම් සලකා බලනවද? නැත. 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සලකා බලන එකම සාධකය ශිෂ්‍යත්ව සමත් ලකුණ පමණයි. ප්‍රශ්නාංක 3. අභියාචනා. එහෙමත් නැත්නම් ඇපීල්ස් ඉදිරිපත් කළ හැක්කේ කාටද? සාමාන්‍යයෙන් පාසල් ඉල්ලුම් කිරීමේදී පාසල් 10ක් නම් කළ හැකි අතර නම් කරන ලද පළමු පාසලට අදාළ කඩේම් ලකුණ වාර්තා කර ඇති විට අදාළ පාසල ලැබෙනවා. එසේ නොමැතිනම් ඉල්ලා සිටි පාසල් ලැයිස්තුවේ අනෙකුත් පාසල් පිළිවෙලින් සලකා බලනවා. එසේ කුමන හෝ ආකාරයකට ඔබට දැනට ලැබී ඇති පාසලට ඇතුළත් වීමට නොහැකි යම් දුෂ්කරතාවක් වේ නම් පාසල වෙනස් කර ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි. එහිදී පාසල් 3ක් නම් කළ හැකි. අභියාචනා වට කිහිපයක්ද ක්‍රියාත්මකයි. ප්‍රශ්න අංක 4. අභියාචනා ඉදිරිපත් කරන්නේ කොහොමද? ලිඛිතවද? අතින් ලියන ලද ලිපි තැපෑලෙන් හෝ ගෙන ගොස් බාර දීමෙන් අභියාචනා ඉදිරිපත් කළ නොහැකි. එය සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය හරහා සිදු කළ යුතුයි. ඒ සඳහා ඔබේ වත්මන් පාසල කිසිදු අයුරකින් සම්බන්ධ නොවේ. ඔබ ඔබේ දරුවාට අදාළව ලැබුණු පාසල පරීක්ෂා කළ වෙබ් අඩවියේ ඇති ලින්ක් එකක් හරහා
අභියාචනය කළ හැකි. අභියාචනා කළ හැකි දිනය දැනුම් දුන් විට එම වෙබ් අඩවියට ප්‍රවේශ වී අභියාචනාවට අදාළ විස්තර ලබා දිය හැකි. ඔබ ප්‍රථම අවස්ථාවේ ඉල්ලුම් කළ පාසල් 10 අතරින් පාසල් 3ක් හෝ වෙනත් පාසල් ඉල්ලුම් කිරීමේ අවස්ථාවක් ඇත. ඒ කෙසේ වෙතත් දරුවාගේ කඩේම ලකුණට වඩා වැඩි පරතරයක් සහිත කඩේම ලකුණු පාසල් ඉල්ලා සිටීමෙන් එම පාසල් නොලැබී යාමේ ඉඩකඩක් පැවතිය හැකි. ඔබ කැමති පාසල්වල පසුගිය වර්ෂයේ අභ්‍යාචනා මගින් තේරී ඇති සිසුන්ගේ ලකුණු හා එම වර්ෂයේ පාසලේ කඩේම ලකුණ සොයා බැලීම මෙහිදී වැදගත් වනු ඇත. ප්‍රශ්න අංක 5. අභ්‍යාචනා පාසල් 3ක් නම් කිරීමේදී එම පාසල් මුල් වර නම් කළ පාසල් 10 අතර තිබිය යුතුද? නැත. එම පාසල් 10 අතර නම් කළ පාසල් හෝ නම් නොකළ වෙනත් පාසල් නම් කළ හැකි. ප්‍රශ්න අංක 6. අභ්‍යාචනා ක්‍රියාවලිය අවසන් වන තුරු දරුවා පාසලකට ඇතුළත් නොකර සිටීම කළ යුතුද? කිසිසේත්ම නැත. අභ්‍යාචනා ක්‍රියාවලියට මාස කිහිපයක් ගත විය හැකි අතර අභ්‍යාචනා අවසන් වන විට වෙනත් පාසලක් ලැබීම මෙන්ම නොලැබීමද සිදුවේ හැක. ඒ නිසා දරුවාට පාසල් අහිමිවීමේ අවදානමක්ද ඇති නිසා දරුවාට ලැබුණු පාසලට ඇතුළත් කර අභ්‍යාචනය කිරීමට සිදුවේ. බොහෝ විට පළමු වටේ සිසුන් බඳවා ගැනීම අවසන් වූ පසුව අභ්‍යාචනා කිරීමට අවස්ථාව ලබා දෙනු ඇත. අභ්‍යාචනා කළ පමණින්ම පාසලක් ලබා දීම අනිවාර්යයෙන්ම සිදුවීමක් සිදු නොවේ. ප්‍රශ්න අංක 7. අභ්‍යාචනා ක්‍රියාවලිය සඳහා කොපමණ කාලයක් ගත වේද? සාමාන්‍යයෙන් අභ්‍යාචනා ක්‍රියාවලිය සඳහා පසුගිය වසරවල තත්ත්වයන් සොයා බැලීමේදී අනාවරණය වන්නේ ඒ සඳහා මාස 3ක් හෝ මාස 6ක් වැනි කාලයක් ගත වී ඇති බවයි. ඒ වට කිහිපයක් එම ක්‍රියාවලිය සිදුවන බැවිනි. ප්‍රශ්න අංක 8. අභ්‍යාචනා ඉදිරිපත් කර වෙනත් පාසලක් ලැබුණු විටක එම පාසලට නොයා පෙර පාසලේම සිටිය හැකිද? ඔව්. අවශ්‍ය නම් එම පාසලේම සිටිය හැකි. නමුත් සමහර විට ඔබේ අභ්‍යාචනය නිසා වෙනත් දරුවෙකුට අභ්‍යාචනා කර ලබාගත හැකි පාසල අහිමිවීමක් හෝ ඒ පාසලට ඇතුළත්වීම ප්‍රමාදයක් විය හැකි. ප්‍රශ්න අංක 9. අභ්‍යාචනා ඉදිරිපත් කර වෙනත් පාසලක් ලැබුණු විටක එම පාසලට සිසුවා යොමු කිරීමේදී මතුවිය හැකි ගැටලු මොනවාද? ඒ වන විට ඉගෙන ගනිමින් සිටි පාසලෙන් සිසුවා ඉවත් කර ගැනීමට පාසලෙන් බාධා සිදු නොවන අතර යම් කාලයක් සිසුවා එම පාසලේ රැඳී සිටීමේදී යම් යම් වියදම් දැරීමට සිදුවිය හැක. පාසලට අදාළ පහසුකම් ගාස්තු ආදිය ගෙවා තිබියදී ඒවා නැවත ලබා ගැනීම සිදු කිරීම කළ නොහැකි වනු ඇත. නිල ඇඳුම් හා පෙළපොත් කවර සටහන් පොත් ආදිය වෙනස් කිරීමට බොහෝ විට සිදුවනු ඇත. ඒ වගේම දරුවා කාලයක් එම පාසලේ සිටීම නිසා පාසලට හුරුවක් ලබා තිබෙන්නට පුළුවන්. එසේ වුවත් දරුවාගේ අනාගතය ගැන සිතා මේවා කළමනාකරණය කර ගැනීමෙන් ඔබට වඩා හොඳ තීරණයක් ගත හැකි. ප්‍රශ්න අංක 10. අභ්‍යාචන ඉදිරිපත් කළ යුතු අවස්ථාව දැනගන්නේ කෙසේද? g6application.moe.gov.lk වෙබ් අඩවියේ පළ කරන ලින්ක් එක හරහා අභ්‍යාචනය කළ හැකිය. එම වෙබ් අඩවිය නිතර පරීක්ෂා කරන්න. අභ්‍යාචනා භාර ගැනීම ආරම්භ කළ පසු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිවේදනයක් මගින් දැනුම් දෙනු ලබයි. මෙම වසරේ ශිෂ්‍යත්වය සමත්ව පාසල් අයදුම් කළ වෙනත් දෙමව්පියන් සමග සම්බන්ධ වී අදාළ දිනයන් ප්‍රකාශ කළ විට ඔබට ඇද දැනුම් දෙන ලෙස දන්වන්න. Facebook වැනි සමාජ ජාලාවල මේ වෙනුවෙන්ම නිර්මාණය කරගෙන ඇති සමූහ සමග සම්බන්ධ වන්න. ඒ වයෙන් අදාළ නිවැරදි තොරතුරු පමණක් ලබා ගන්න. සමහර පාසල් සඳහා
වර්සැප් සමූහ නිර්මාණය කර ඇති අතර ඒවා සමග සම්බන්ධ වන්න. ගැටලු ඉදිරිපත් කර පිළිතුරු ලබාගන්න. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව පාසලක් ඉල්ලුම් කිරීමෙන් අනතුරුව ඔබට ලැබුණු පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් අභ්‍යාචනා කළ යුතුයි. අභ්‍යාචනා ක්‍රියාවලිය සම්බන්ධව ඔබට මතුවන පොදු ගැටලු 10කට පිළිතුරු සාකච්ඡා කිරීමයි අපි මේ සිදු කළේ. මේ පිළිතුරු ලබා ගැනීමේදී මීට පෙර ඉදිරිපත් කළ ආකාරයට ශ්‍රේෂ්ඨ පිරිණංගේ දැනුම සහ පසුගිය වසරවල පාසල්වල දරුවන් ඇතුළත් කර අධ්‍යක්ෂ මෙති දෙමාපියන්ගෙන් විමසමින් මේ පිළිතුරු ලබා ගන්නා ලදී. මේ සම්බන්ධ ඔබේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් ලෙස මේ වීඩියෝට එකතු කිරීම අවස්ථාව ඔබට තිබෙනවා. ඊට අමතරව මේ ප්‍රශ්නවල පිළිතුරවල යම් දෝෂයක් තිබේ නම් ඒවාද නිවැරදි කිරීමේ අවස්ථාවක් ඔබට ලැබෙනවා. ඔබ මේ දකින්නේ ලැබී ඇති පාසල පරීක්ෂා කිරීම සහ අභ්‍යාචනා ඉදිරිපත් කිරීමට සම්බන්ධ වෙබ් අඩවියේ ඡායාරූපයක්. මේ ස්ථානයේ ඔබට දකින්න පුළුවන් g6application.my.gov.lk කියන ලිපිනය. මේ ලිපිනය මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඔබට පහසුවෙන්ම එක ක්ලික් කරලා මේ වෙබ් අඩවිය ප්‍රවේශ කරන්න පුළුවන්. මීට පෙර අවස්ථාවකදී ඔබ මෙන්න මේ ක්ලික් කියන අවස්ථාව ක්ලික් කරලා ඔබට ලැබී ඇති පාසල පරීක්ෂා කරන්නට ඇති මෙන්න මේ ස්ථානය තමයි අභ්‍යාචන ඉදිරිපත් කළ යුතු ස්ථානය. ඔබට පේනවා දැනට මේ වර්ෂයට අදාළව මේ බටන් එක තාම සක්‍රියලා නැහැ. අභ්‍යාචනා ක්‍රියාවලිය ආරම්භ කළ වහාම මෙය නිල් පැහැයෙන් දැක්වෙනවා ඇති. එන් අනතුරුව ඔබට මේ ක්ලික් කිරීමෙන් අදාළ ඇප්ලිකේෂන් එක අයදුම් පත්‍රය පිරිමි අවස්ථාව ලැබෙනවා ඇති. ඔබට ඇති වෙනත් ගැටලු මේ වීඩියෝ කමෙන්ට් ලිස් ඇතුළත් කරන්න. ඒවාට පිළිතුරු දන්නා අධ්‍යක්ෂ ඇති අයට පිළිතුරු යොමු කරන ලෙසද ඉල්ලා සිටිමු. මේ වීඩියෝව සංවාද මණ්ඩපයක් බවට පත් කරගෙන විසඳුම් සොයමු. අභ්‍යාචනා ක්‍රියාවලිය සම්බන්ධ වගේම පහශ්‍රේණියේ සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ ඔබට පතින ගැටලු මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් ඇතුළත් කරන්න. ඉන් අනතුරුව අපි ආරාධනා කරමු ඒ සම්බන්ධ දැනුම ඇති අනෙකුත් අයට පිළිතුරු ලබා දෙන හැටියට. ඒ ආකාරයට සංවාද මණ්ඩපයක් සපත් කිරීමෙන් ඔබට පතින ගැටලු විසඳා ගැනීමේ අවස්ථාව ලැබෙනවා ඇති. අපි දැන් බලමු කොහොමද අන්තර්ජාලය හරහා ප්‍රවේශ වෙලා අභ්‍යාචනා ක්‍රියාවලිය සම්පූර්ණ අවශ්‍ය වෙබ් අඩවිය ලබා ගන්න කියලා. මේ සඳහා මම මගේ පරිගණකයේ තියෙන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කර ගන්නවා. Google Chrome තමයි මම මෙලාව තෝරගෙන තියෙන්නේ. ඉන් අනතුරුව මිට පෙරම ඔබ ඉදපත් කළ පරිදි මෙන්න මේ වෙබ් අඩවියේ ලිපින තීරුවේ අදාළ වෙබ් අඩවියේ නම ඔබ ඇතුළත් කළ යුතුයි. මම ඒක මෙතන ඇතුළත් කර ගන්නවා මේ වෙලාවේ. G6 application.moe.gov.lk එහෙම ටයිප් කරලා පඩපුලන් කීබෝඩ් එකේ එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වාගෙන මේ බඩිය දැන් අපි ප්‍රවේශ වුණා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ධාරීන්ට 6 ශ්‍රේණියට පාසල් ලබා දීමේ මාර්ගත්වර සරහන. මෙන්න මේ පළමු ස්ථානය ලැබී ඇති පාසල් පරීක්ෂා කිරීමට ලබා දී තිබෙන්නේ ඔබ ඉල්ලුම් කරන ලද පාසල් අතරින් ලකුණු මත ලැබී ඇති පාසල පරීක්ෂා කිරීම සඳහා පිවිසෙන්න. මේක ඔබ බොහෝ වෙලාවට මේ වෙද්දී තෝරගෙන ඇති. එයන් ඔබ පාසල දැනගන්න ඇති. පාසල ලබා ගන්න ආකාරය සම්බන්ධ මිට පෙර විරුවේ සාකච්ඡා කළා. අපේ දැන් අවධානය මොන මෙන්න මේ දෙවෙනි ප්‍රශ්න වෙත අභ්‍යාචන ඉදපත් කිරීම forward and appeal. ඔබට දැනට ලැබී ඇති පාසලට ඇතුළත් වීමට නොහැකි යම් දුෂ්කරතාවක් වේ නම් පාසල වෙනස් කර ගැනීම සඳහා අභ්‍යාචන ඉදපත් කිරීමට පිවිසෙන්න. එමනම් මෙන්න මෙතන තියෙන මේ බටන් එක අපි ඊට කලින් චාරූපිකෙන් දැක්ක එක ක්ලික් කියගෙන අවස්ථාව තෝරා ගන්න පුළුවන් වාට. ඊට පස්සේ ලැබෙන ඇප්ලිකේෂන් එක වාට පුරවන්නයි තියෙන්නේ. තවමත් මේ සක්‍රිය කරන්නේ නැහැ මේ වර්ෂය අදාළව. ඉදිරි දිනකදී මේ සක්‍රිය වේවි. එහෙමනම් මෙන්න මේ ලින්ක් එක සක්‍රිය කළ වහාම ඔබ කොහොමද අභ්‍යාචන ඉදපත් කිරීමේදී අදාළ දේවල් පුරවන්නේ කියන සම්බන්ධවත් වීඩියෝ එක කරා දිනවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ වීඩියෝ එක සාකච්ඡා කළේ පාසලේ ශිෂ්‍යත්ව විභාගයේ සමත්ව පාසලක් ඇඳුම් කිරීමෙන් අනතුරුව ඔබට ලැබුණු පාසල වෙනස් කරගැනීම අවශ්‍ය නම් ඒ සම්බන්ධව පොදුවේ අපට පවතින ගැටලු 10කට පිළිතුරු සාකච්ඡා කරන්නයි. මේ ගැටලු 10 ඔබ වැනිමේ ඌද මාපියෙක්ට මේ මොහොතේ තිබෙන්න පුළුවන්. එනිසා එවැනි කෙනෙක් වෙත මේවට උත්තර ලබා ගන්න මේ වීඩියෝ එක ඔවුන් තන වරම ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අරගෙන ආව channel එකේ අධ්‍යාපනය සම්බන්ධව වීඩියෝ විශේෂයෙන් මේ මොහොතේ මේ වීඩියෝ හා සම්බන්ධ තවත් මාතෘකා කීපයක් සාකච්ඡා කරන වීඩියෝ පහ ශිෂ්‍යත්ව විභාග සම්බන්ධ මාතෘකා සහ
වෙනත් විවිධ මාතෘකා කතා කරන විදුශාර ප්‍රමාණයක් තියෙනවා. ඔබට ඒවත් නැරඹලා දැන ගන්න අතරම ඒ අතරේ channel එක subscribe තියාගන්න. ඔබට මේ වගේ වැදගත් වීඩියෝ එකක් ඉතා ඉක්මනින් ඔබ ළඟටම ගෙනවාගෙන මේ අවස්ථාවක් ලැබෙනවා ඇති. එහෙමනම් මේ වැනි වීඩියෝ එකක අපි ඉදිරියේ හම්බෙමු. ඔබට සුබ දවසක්.